ආයි බෝවන් පුංචි දුවේ පුතේ අදත් මම ගුරු ගෙදරට ඇවිල්ලා ඉන්නේ හතර ශ්‍රේණිය පුංචි ඔයාලට ගණිතේ පාඩමක් අරගෙන දුවේ පුතේ පාඩමට ඉස්සෙල්ලා පුංචි ගීතයකට සවන් දෙමු අපි හරි පුංචි සුදම් කුඩේ අරන් කඩේට යනවා නැන්ද කියපු බඩු සේරම තෝරා ගන්නවා කියපු ග්‍රෑම් වලට අනු බඩු ටික ගත්තා කිලෝ එකක මිල බලලා බිලත් ගෙවනවා දුවේ පුතේ බලන්නකො සුදම් කඩේට යනවා හැබැයි නැන්ද කියපු බඩු ටික තමයි මෙයා ගන්නේ ගන්නේ නැන්දා කියලා තියෙන්නේ ග්‍රෑම් වලින් බඩු ටිකක් ගේන්න කියලා. ඒ වගේම එයාට තව දේවල් කියලා තියෙනවා. අපි බලමු ඉදිරියට. හැබැයි මෙතන තියෙනවා දුවල පුතාලට පේනවා මිල දර්ශනී කියලා ගහල්. මෙතෙන්දි මෙයා කිලෝ එකක මිල බලලා බිලත් ගෙවනවා. බලන්න මේක දිහා බලලා මේකේ දුවල පුතාලට පේන ඇති කිලෝ එකක මිල තියෙන්නේ. එහෙනම් ඒක බලලා තමයි එයා කඩේට බිල ගෙවන්නට සූදානම් වෙන්නේ. එහෙනම් දුවේ පුතේ සුදම්ට උදව් වෙන ගමම්ම අපි බලමු පුංචි වැඩ ටිකක් කරන්න. එහෙනම් දුවේ පුතේ අද පාඩම බලමුද මොකද්ද කියලා. ඔන්න බලන්න දුවල පුතාලගේ පාඩම මොකද්ද කියලා. බිල්පත් සැකසීම හා ආශ්‍රිත ගැටලු විසඳමු. දුවල පුතාලා සූදානම්. බිල්පත් සැකසීම හා ආශ්‍රිත ගැටලු විසඳමු. එහෙනම් දුවේ පුතේ බලමු මේ මොකද්ද කියන්නට හදන්නේ කියලා. ඔන්න දුවේ පුතේ බිල්පත් හදන්නට ඉස්සෙල්ලා දුවල පුතාලා මේ වෙනකොට දන්නවා කඩේට ගිහිල්ලා අපි බඩු මිලදී ගන්නකොට හොඳට බලන්නකෝ අපි හිතමු කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින් අපි ගන්නවා මොනවද මේ කිලෝග්‍රෑමයක් කියන්නේ කිලෝග්‍රෑමයක් කියන්නේ දුවල පුතාලා මේ වෙනකොට හොඳට ඉගෙනගෙන තියෙනවා කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් දහසක් ග්‍රෑම් 1000ක් සමානයි කිලෝග්‍රෑම් එකකට. එහෙනම් දුවේ පුතේ දුවල පුතාලට හොඳට තේරෙනවා මේක කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් වලින් නම් 1000ක්. ඒක මතක තියාගෙන තමයි අපි මේ ගණන් ටික අපි හදන්නට සූදානම් වෙන්නට ඕනේ. එහෙනම් දුවේ පුතේ දුවල පුතාලා අද දවසේ මායක ගත කරන්නට ඕනේ මේ සියල්ල අර පෙර මතකයන් එක්කම තමයි. එහෙනම් ඔන්න ඒවත් එක්කම දැන් සූදානම් වෙමු අපි ඉදිරියේ ගණන් ටික හදන්න. එහෙනම් දුවේ පුතේ ඔන්න මම තව දෙයක් අහන්නයි මේ හදන්නේ. බලන්න මේ තියෙන්නේ මොකක්ද? පරිප්පු කිලෝග්‍රෑම් එකක මිලක් දීලා තියෙන පැකට් එකේ. පේනවද? කිලෝග්‍රෑම් එකක්. මං අහනවා දුවල පුතාලගෙන් පරිප්පු කිලෝග්‍රෑම් එකකට මං පුංචි දෙයක් මේ අහන්න හදන්නේ. ඔන්න දැන් අහන්න හදන්නේ මොකද්ද කියලා හොඳ කල්පනාවෙන්න. කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 500 කීයක් තියෙනවද? ඔව් නිවසේ ඉන්න දුවල පුතාලා මම දන්නවා දැන් මට උත්තර දෙන්න සූදානම්. අපි බලමුද කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 500 කීයක් තියෙනවද? 500 දෙකක් තියෙන. එහෙනම් ග්‍රෑම් 500 දෙකක් සමාන වෙනවා කිලෝග්‍රෑම් එකකට. පැහැදිලිනේ දුවේ පුතේ. එහෙනම් ඔන්න ඊළඟ අවස්ථාව බලමු. දැන් අපි දන්නවා මෙතෙන්දි මොකද කරේ? ග්‍රෑම් 500 ඒවා දෙකක් කිලෝග්‍රෑම් එකයි. එහෙනම් දුවේ පුතේ මෙතෙන්දි අපි කරේ 1000 කියන එක දෙකට බෙදුණා. හොඳට මතක තියාගන්න. 1000 කියන එක තමයි දෙකට බෙදුනේ ග්‍රෑම් 500 ග්‍රෑම් 500. එහෙනම් මිල දිහා බලන්න හොඳට. මිල බැලුවාම දුවල පුතාලට පේනවා කිලෝග්‍රෑම් එකක් රුපියල් 170යි. 170 දුවේ පුතේ. දැන් අපි කඩේට ගිහිල්ලා රුපියල් 170යි මිල ගහලා තියෙන්නේ අපේ මිල දර්ශනේ. අපි ගෙවන්නට ඕනේ ග්‍රෑම් 500 කනම් අපි එකපාරින් මොකද කරන්නට ඕනේ? ඔව් අපි මේ 170 දොළ පුතාලා දන්නවා දෙකකට බෙදා ගන්න ඕන කොටස් දෙකකට බෙදමු. බෙදමුද බලන්න. මෙහෙමත් බෙදන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. මෙතන තියෙන්නේ රුපියල් 100යි රුපියල් 70යි. රුපියල් 100 දෙකට බෙදුවොත් රුපියල් 50යි දොළ පුතාලා දන්නවා. ඒ වගේම 70 දෙකට බෙදුවොත් 35යි. එහෙනම් කොහොමද ආවේ? ඔන්න මෙතන 50යි අතන 35යි 50යි 35 එකතුනහම කීයද? 85යි. පැහැදිලි. එහෙනම් ඔව් දැන් දන්නවා දුවල පුතාලා ග්‍රෑම් 500ක මිල කීයද කියලා. බලමුද අපි. ඔන්න බලන්න දුවේ පුතේ ග්‍රෑම් 500ක මිල දුවල පුතාලට හොඳට පැහැදිලි. 50යි 35යි මන් දෙකකට බෙදුවා
රුපියල් 85යි. එහෙනම් ග්‍රෑම් 500 මිල රුපියල් 85යි. එනම් නැත්තම් අපි දන්නවා බෙදීමේ ක්‍රම දන්නවා. අපි ඒව ඉදිරියට බලමු. ඔන්න තවත් බලන්න අවස්ථාවක්. මෙතන තියෙනවා පරිප්පු කිලෝග්‍රෑම් 1ක්. මං අහනවා දැන් දුවල පුතාලගෙන් ඉස්සෙල්ලම මම ඇහුවේ ග්‍රෑම් 500 වත් දෙකකටනේ බෙදුවේනේ. දැන් මං අහනවා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 250 වට බෙදන්න බලන්න දුවල පුතාලා. ඔව් දුවල පුතාලා දන්නවා ග්‍රෑම් 500ට ග්‍රෑම් 250 කීයක් තියෙනවද? දුවේ පුතේ 2යි. එහෙනම් අපි මෙතන දැන් ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ග්‍රෑම් 500 වත් දෙකක් කියලා. එහෙනම් ග්‍රෑම් 500ට ග්‍රෑම් 250 වත් දෙකක් නම් ග්‍රෑම් 500 වත් දෙකකට ග්‍රෑම් 250 කීයද? දුවල පුතාලා ටග් ගල හදනවා මම දන්නවා මේක. ඔව් දුවල පුතාලා දැන් දක්ෂයි. එහෙනම් කීයද? ඔව් ග්‍රෑම් 500 වා එකකට දෙක නම් 250 වා දෙකක් තමයි ග්‍රෑම් 500. දැන් ග්‍රෑම් 500ක් හරි. එහෙනම් තව එන්න ඕන. දැන් කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 1000යි. ඔන්න බලන්න එකින් එක. එහෙනම් ග්‍රෑම් 250 වා කීයක් හැදෙන්නට ඕනද? 4යි. පැහැදිලි. 250යි 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 250යි. එහෙනම් 250 වා 4ක් එකතු වුණාම ග්‍රෑම් 1000යි. පැහැදිලි නේද දුවේ පුතේ? එහෙනම් ඔන්න ඕක තමයි අපිට දැන් ඉදිරියට යන්නට ඕනේ. ඉතින් දුවේ පුතේ මෙතන අපිට 4ෙන් බෙදලා ගන්නට පුළුවන්. අපිට රුපියල් 174කට බෙදුවා නම් අපිට ග්‍රෑම් 250ක මිල සොයා ගන්නට පුළුවන්. නේද? ඔන්න බලන්න එහෙනම් මිල කොහොමද අපිට එන්නේ 7කට බෙදුනාම ඒකත් 4කට බෙදිලා යනවා. රුපියල් 170 අපි හිතමු බෙදමුකෝ 4කට. කොහොමද ඒක බෙදාගන්නේ? 4කට බෙදුවාම දුවල පුතාලට හොඳට පැහැදිලි වෙනවා මෙතන. අපි හිතමු 17ට බලන්නකෝ 4ේවා කීයද? 4ේවා 4ක් 16යි. එහෙනම් 4යි. එහෙනම් 1ක් ඉතිරි. ඒක ගෙනියනවා තෙන්ට. එතකොට 10යි. 10ට 4ේවා 2යි. 4 වරක් 2 8යි. තව 2ක් ඉතිරි. ඒ දෙක ගෙනියනවා 7 පැත්තට. එහෙනම් අපි මොකද වෙන්නේ? එතන වෙන්නේ කීයද? 20ක් වෙනවා. 4 වරක් 5 20යි. ඉතිරි එකට 7 නැහැ කියලා බිඳුව දානවා. එහෙනම් 42යි 7 50යි. පැහැදිලි නේද දුවේ පුතේ? ඔන්න ඔය විදිහටත් අපිට බෙදලා කරලා ගන්නට පුළුවන්. එහෙනම් ඊළඟට බලමු දැන් ඉදිරියට යමු. දුවල පුතාලට මම මේ පුංචි මතකයක් අලුත් කරේ. මේව දන්නව දුවල පුතාලා. හැබැයි අපිට දැන් තියෙන්නේ මොකද්ද? බිල්පත් හදන්නටයි මේ සූදානම් වෙන්නේ. මිල ගෙවන්නට ඕනනේ. සුදම් ගිය කඩේට මිල ගෙවන්න අපේ යා ගත්ත දේවල් අනුව. එහෙනම් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න සුදම් ගිය කඩේ මිල දර්ශනේ හොත්තට කියව ගන්න. මේ අනුව තමයි ඉදිරි ටික අපි කරන්නට සූදානම් වෙන්නේ. බලන්නකෝ යා මේක දක්කගෙන කරත්තේ අරගෙන යන හැටි නේද? බඩු ටික ගන්නට යනවා මිල දර්ශනේ දෙපැත්තේ හොත්තට නර්මමින් තමයි යන්නේ. එහෙනම් ඔන්න දුවේ පුතේ මේ අවස්ථාව දුවල පුතාලට මිල දර්ශනේ බලා පිළිතුරු සොයමු. ඔන්න එහෙනම් මිල දර්ශනේ දැන් කියව ගත්තනේ. එහෙනම් දුවේ පුතේ අපි එකින් එක බලමු මොකක්ද අපිට කරන්න තියෙන්නේ. මුං ඇට කිලෝග්‍රෑම් 1ක් රුපියල් 125යි මිල දර්ශනේ තිබුණා මතක ඇති. එහෙනම් අපිට මොකද්ද කියන්න බලන්න මෙතෙන්දී. ඔව් මුං ඇට කිලෝග්‍රෑම් 1ක් රුපියල් 125කි. මුං ඇට ග්‍රෑම් 500ක මිල කීය? ඔන්න දුවේ පුතේ අපිට අවස්ථාව තියෙනවා අර මම කියපු මතකයත් එක්කම තමයි දැන් මිල සොයන්නට. එහෙනම් අපි බලමු මුං ඇට කිලෝග්‍රෑම් 1 ඔන්න බලන්න කොහොමද? ඔව් රුපියල් 125යි. ඔන්න මම සටහන් කරා. දුවල පුතාලට පැහැදිලි. මුං ඇට කිලෝග්‍රෑම් 1 සමානයි රුපියල් 125. පැහැදිලිනේ. එහෙනම් බලමු ඊළඟට මොකද කරන්න හදන්නේ කියලා. ඔව් මම මේක දැන් අපට තියෙන්නේ ග්‍රෑම් 500ක මිල හොයන්නනේ. මුං ඇට ග්‍රෑම් 500ක මිල දුවල පුතාලා ඉස්සලා දැනගත්තා. 125 මම මොකද කරන්න හදන්නේ? දෙකෙන් බෙදනවා. ඇයි ඒ බෙදන්නේ? බලමු මොකද බෙදන්නේ කියලා. ඔන්න දුවේ පුතේ කිලෝග්‍රෑම් 1ක් යනු ග්‍රෑම් 500 වා දෙකකි. පැහැදිලිද? එහෙනම් අපි දන්නවා කිලෝග්‍රෑම් 1ක් ග්‍රෑම් 500 වා දෙකක් නිසා අපි දෙකකට බෙදෙනවා. හරිනේ. එහෙනම් අපි බලමු බෙදලා දැන් ඔතෙන්දී අපි එකින් එක බෙදා ගන්නට පහසු වෙනවා. පුතාලා බලන්න ඔතෙන්දී පුතාලට පුළුවන් අපි ඉස්සෙල්ලා අපි ඕක කොහොමද බෙදාගන්නේ දෙකට බෙදෙනවා නම් අපි. ඔව් දුවල පුතාලා දන්නවා මේ වෙනකොට 100යි 25යි හිතන්නකෝ. එහෙමත් පුළුවන් අපි. එහෙම නැත්තම් අපි ඉගෙනගත්ත
අපි දීර්ඝ බෙදීමේ ක්‍රම දාන්න එහෙමත් බෙදන්නට පුළුවන් කැමති විදිහ හැබැයි කඩේ මුදලාලි දීර්ඝ බෙදීම කර කර ඉන්න නෑ මුදලාලි හරි දක්ෂයි ඉක්මනින් බෙදලා අපිට ගාන කියනවා කොහොමද අපි බලමුද චුට්ටක් එහෙම බෙදන්න අපිත් ඉගෙන ගමු මුදලාලි කරන දේ අපිත් ඉක්මනින් කරන්න බලමු ඔන්න රුපියල් 100යි 25යිනේ 102කට බෙදන්න පුතාලා කීයද ඔව් රුපියල් 50යි දෙකට බෙදුවා මම එහෙනම් 25 දෙකට බෙදන්න කීයද 12යි 750යි එහෙනම් 100 දෙකට බෙදුවාම 50 ආවා අතන ඉතිරි වුණා 25 25 දෙකට බෙදුවාම 12යි 750යි එහෙනම් 50යි 12යි 750යි එකතු කරමුද 50ට 10ක් 60යි 60යි 2යි 62යි 750යි අපි හරිද බලමු ඔන්න දුවේ පුතේ හරි නේද මුදලාලිත් ඔහොම තමයි දීර්ඝ බෙදීම කර කර ඉන්නේ මුදලාලි හරි දක්ෂයි මේකට අපිත් ඒ වගේ ලොකු වුණාම ගණන් හදන්න තමයි හපන්නු වෙන්නට ඕන එහෙනම් දුවේ පුතේ ඔන්න අපිට ආවා කීයද රුපියල් 62යි 750යි පැහැදිලි නේද එහෙනම් අපි තවත් අවස්ථාවක් බලමු ඔව් අපි එහෙම කරේ මොකද කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 ව දෙකක් තියෙන නිසා තමයි අපි මේ විදිහට දෙකකට බෙදුවේ. තවත් පැහැදිලි දුවලා පුතාලට මම හිතා. එහෙනම් ඊළඟ අවස්ථාවට යමු. බෝංචි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 80යි. හොද්දට කියවන්න ගන්න. බෝංචි ග්‍රෑම් 250ක මිල කීයද? කිලෝග්‍රෑම් 1ක මිල දීලා තියෙනවා. කීයද? රුපියල් 80යි. එහෙනම් අපිට පුළුවන් වෙන්නට ඕන ග්‍රෑම් 250ක මිල කීයද කියලා සොයන්න. දුවලා පුතාලට මතක ඇති මම කලින්ම මතකේ අලුත් කරා ග්‍රෑම් 250 කීයක් කිලෝග්‍රෑම් එකට තියෙනවද කියලා. මතකයිද? ඔව්. දුවලා පුතාලා දන්නවා. කීයයිද? ඔව්. නිවසේ ඉන්න දුවලා පුතාලා මම දන්නවා. හරිම සූදානම් දැන් ගණන් ටික හදන්නට. දුවලා පුතාලා කැමතිනේ ටීචර්ට ඉස්සලා ගණන් හදලා පෙන්නන්න. නේද? එහෙනම් ඔන්න දුවේ පුතේ මගෙත් එක්කම හදමු බලන්න. ඔන්න දැන් මම බලන්න මොකද කරන්නේ? බෝංචි කිලෝග්‍රෑම් 1ක මිල සමානයි රුපියල් 80යි. මම සටහන් කරා. එහෙනම් ඊළඟට බලන්න මොකද කරන්නේ? බෝංචි ග්‍රෑම් 250ක මිල බෙදන්නේ 4. ඇයි ඒ? දුවලා පුතාලා දන්නවා ග්‍රෑම් 250 4ක් තියෙනවා කිලෝග්‍රෑම් එකට. පැහැදිලිනේ. ඒ නිසා තමයි අපි මේ විදිහට බෙදන්නේ. පැහැදිලිනේ දුවලා පුතාලට ඒක ග්‍රෑම් 250 4ක් තමයි කිලෝග්‍රෑම් එකක් කියන්නේ. පැහැදිලි. එහෙනම් ඊළඟට අපි බලමු රුපියල් 20 ආවේ කොහොමද? බලමුද අපි ඔන්න බලන්නකෝ රුපියල් 80යිනි කිලෝග්‍රෑමේ මිල දුවේ පුතේ දැන් හිතෙන් හදන්නත් පුළුවන් මේවා අපිට බෙදලා හදන්නටත් පුළුවන් හිතෙන් හදමු බලන්න අපි ඉස්සල බලමු අපි කිව්වේ කිලෝග්‍රෑම් එක 80යි කියලානේ 80 වෙන්නේ කොහොමද ග්‍රෑම් 250 4 ග්‍රෑම් 250 වෙන්නේ ඉස්සල අපට ලේසි දෙකකට බෙදා ගන්නකෝ 80 දෙකට බෙදුවාම අපි දන්නවා රුපියල් 40යි හරිද එහෙනම් රුපියල් 40 නැවත දෙකට බෙද කීයද රුපියල් 20 එහෙනම් ග්‍රෑම් 250 ඒවා 4ක් තමයි කිලෝග්‍රෑම් එක කියන්නේ අපි 250ක මිල හොයන්නට 4ෙන් බෙදුවා එහෙනම් රුපියල් 20යි පැහැදිලි නේද දුවේ පුතේ මේ විදියට හිතෙන් හදන්නට පුළුවන් බෙදලා හදන්නට පුළුවන් දුල පුතාලා කැමති විදියකට හදන්න නැවත මතකයේ අලුත් කරගන්නට දුල පුතාලා බලන්න කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 250 4යි ඒක ආපහු ඕන තව දෙයක් අපිට කරන්න පුළුවන්. අපි කරපු දේ හරියද බලන්න මොකද කරන්නේ? ඔව්. දොළ පුතාලා දන්නා රුපියල් 20 අපිට 4ෙන් ගුණ කරලා ආපහු අපේ මුදල එනවද කියලා බලන්නටත් පුළුවන්. හරි නේද කියලා. හදිසිය වරදින්න පුළුවන් අපිට. නැත්නම් මුදලාලට අපි වැඩියෙන් දෙන්න පුළුවන්. නේද? ඒ විදිහට මුදලාලට වැරදිලා එන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඒක නිසා අපි දැනුවත් වෙන්න ඕනේ මෙතෙන්දී කොහොමද අපි බෙදාගන්නේ? ඒ වගේම අපි දෙන මුදල කීයද කියලා. එහෙනම් දුවේ පුතේ ඔන්න තවත් අවස්ථාවකටයි යන්න හදන්නේ. දැන් දුවල පුතාලා බලන්න කැරට් කිලෝග්‍රෑම් එකක් රුපියල් 90යි. කැරට් ග්‍රෑම් 750ක මිල කීයද? දැන් අපි මෙතෙක් වෙලා කරේ ග්‍රෑම් 500ක මිල හොයාගත්තා. ග්‍රෑම් 250ක මිල හොයාගත්තා. මෙතෙන්දි මොකද්ද කියන්නේ? ග්‍රෑම් 750ක මිල. දුවේ පුතේ පොඩි ගැටලුවක්ද නෑ පුංචි දුවල පුතාලා මම දන්නවා ග්‍රෑම් 750 කොහොමද හැදෙන්නේ කියලා දන්නවා ඔයගොල්ලෝ දන්නවා ග්‍රෑම් 500යි ග්‍රෑම් 250යි ග්‍රෑම් 500යි 250යි තමයි ග්‍රෑම් 750යි තව විදියකින් කිව්වොත්
ග්‍රෑම් 500 ඒවා නෙමෙයි දැන් ඔතෙන්දී අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ග්‍රෑම් 250 ඒවම ගත්තොත්. ඔව්. ඊටත් ඉස්සෙල්ලා යමු අපි. තව චූටි දෙයකට. කිලෝග්‍රෑම් එකනේ. කිලෝග්‍රෑම් එක බලන්න හොඳට ග්‍රෑම් 250 ඒවා අපි ඉගෙන ගත්තා. කීයද? 4යි. එහෙනම් දුවේ පුතේ 1000කට 250 ඒවා 4යි. එහෙනම් 250 ඒවා දෙකක් 500යි. තව 250 එකක් ලං කරමුද? ලං කරොත් ග්‍රෑම් 750ක් හැදෙනවා. එහෙනම් 250 ඒවා කීයක් එකතු කරාද? බලමු දුවල පුතාලා හරිද කියලා. ඔන්න මම පුංචි ඉඟියක් දීලා තමයි ගානට යන්නේ. කැරට් කිලෝග්‍රෑම් එකක මිල ඔන්න බලන්න දුවේ පුතේ රුපියල් 90යි. පැහැදිලිනේ? 90 ආවා. එහෙනම් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ග්‍රෑම් 250ක මිල. ග්‍රෑම් 250ක මිල ඉස්සලා හොයාගෙන ඉන්න එපයි. ග්‍රෑම් 750ක මිල හොයන්න. එකපාරිම නැත්නම් බැහැනේ අපිට මේ ගැටලුව විසඳ ගන්න. එහෙනම් 250ක මිල හොයන්න මොකද අපි කරන්නේ? හතරෙන් බෙදනවා. බලමු අපි හතරෙන් බෙදපුවාම කොහොමද අපිට ආවේ? රුපියල් 22.750. දැන් දුවල පුතාලට හොඳට දෙයක් පුළුවන් මෙතෙන්දි කරන්න දුවේ පුතේ. දැන් මම කිව්ව දේ අනුව 90 එකපාරින් හතරෙම බෙදන්න බැරි නම් ක්ෂණිකව බෙදා ගන්න ඕන නම් අපි දෙකකට බෙදමු. 90 දෙකට බෙදුවාම කීයද? ඔව්. අපේ දුවල පුතාලා හොඳට දක්ෂයි. රුපියල් 45යි. කොහොමද 45 හැදිලා තියෙන්නේ? 45යි. ඔන්න බලන්න කඩා ගන්න හොඳට. මුදලාලිත් ඔය ක්‍රම තමයි ඉක්මනින් හදන්නේ. 45යි. 42කට බෙදන්න දුවේ පුතේ. දැන් මං ඉතිරි එකක් දෙකට බෙදන්න හදන්නේ. 250ක හොයාගන්නනේ හදන්නේ. 42කට බෙදුවාම කීයද? ඔව් 20යි. එහෙනම් අපි දන්නවා මාරු කාසි අපි හොඳට දන්නවා දෙකකට බෙදා ගන්න. රුපියල් 5 කොහොමද බෙදුවාම? 2.750යි. රුපියල් 2.750. දැන් 20යි 2.750යි ලං කරලා අපි බලනවා කීයද? රුපියල් 22.750. පැහැදිලි ඇති මම හිතන්නේ දුවල පුතාලට. ඔන්න මම ඔය ලේසි ක්‍රමෙත් මතක් කරා. එහෙනම් අපි බලමු ඊළඟට මොකද කරන්නේ. දැන් හදන්නට ඕනේ ග්‍රෑම් 750ක මිල. දුවේ පුතේ හොඳට පැහැදිලිනේ. ග්‍රෑම් 750ක මිල අපි මොකද කරන්න ඕනේ? 22.750 ග්‍රෑම් 250 අපි ගුණ කරනවා 3. මොකද හේතුව? ඔව්. ග්‍රෑම් 750 යනු ග්‍රෑම් 250 ඒවා 3ක් නිසා. පැහැදිලිනේ දුවේ පුතේ. මේක තමයි හොඳට මතක තියාගන්න ඕනේ. අපිට ගැටලු අවස්ථා තියෙනවා නම් අපි ඒව බොහොම පහසුවෙන් විසඳගෙන තමයි ඉදිරියට යන්නට ඕනේ. දුවල පුතාලට දැන් මේ අවස්ථාව මම හිතනවා හොඳට පැහැදිලි කියලා. ග්‍රෑම් 750ක් කියන්නේ ග්‍රෑම් 250 වතුණා. අපි දැන් 250 හොයාගෙන තියෙනවා. ඒක නිසා අපි 3ෙන් ගුණ කරනවා. අපි ග්‍රෑම් 250 වත් 3ෙන් ගුණ කරන්නේ නැතුවත් අපිට පුළුවන් මේක හදන්න. මම අර කිව්ව විදියට හිතෙන් හදන්නකෝ. රුපියල් 22 වත් 3ක්. ඔව් රුපියල් 66යි. 22යි. රුපියල් 66යි. එහෙනම් 750 ඒවත් 3ක් එපේ නේද? එහෙනම් ඒවා 750 ඒවත් 3ක් රුපියල් 1.750යි. 66යි රුපියල් 1.750යි. එකට එකතු වුනහම රුපියල් 67.750යි. පැහැදිලි නේද දුවල පුතාලට? එහෙනම් අපි බලමු නැවත මේ මතකය. ග්‍රෑම් 750ට ග්‍රෑම් 250 ඒවා 3ක්. පැහැදිලි. එහෙනම් ඔන්නට ආයේ මින් පස්සේ වරද්දන්න බෑ දුවල පුතාලා. ග්‍රෑම් 500ට ග්‍රෑම් 250ට අපි මිල ගණන් ගෙවන හැටි. එහෙනම් ඔන්න ඉදිරියට යමු අපි. ගෙවිය යුතු මුදල සොයමු. එහෙනම් අපි මුදලාලිට ගෙවිය යුතු මුදල හොයන හැටි අපි බලමු ටිකක්. ඔන්න බලමු. මෙතන තියෙනවා දුවේ පුතේ පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 170යි. අපිට මිල දර්ශනේ මතකයිනේ. ඒක තමයි මේ මතක් කරලා දෙන්නේ දුවල පුතාලට. වටක කිලෝග්‍රෑම් එකක් රුපියල් 65යි. ඔන්න අහන්නේ මොකද්ද කියලා බලමු අපිට. පරිප්පු ග්‍රෑම් 500ක මිල. දැන් අපි හොයන්නට ඉබේ කිලෝග්‍රෑම් එක රුපියල් 170 නම් අපි දැන් මෙතෙක් වෙලාම බෙදලා අපි හොයාගත්තා ග්‍රෑම් 500ක මිල, 250ක මිල, ග්‍රෑම් 750ක මිල. එහෙනම් දුවල පුතාලා හොඳට දන්නවා ග්‍රෑම් 500ක මිල හොයන්න පරිප්පු කිලෝග්‍රෑම් එක 170 නම් ඔව්දුවේ පුතේ කීයකටද බෙදන්නේ අපි? දෙකකට බෙදලා බලනවා. බලමුද එහෙනම්. එහෙනම් කීයද මුදල එන්නේ? ඔන්න රුපියල් 7 කියලා මම පැහැදිලිව දුවල පුතාලට වෙන් කරා. එහෙනම් රුපියල් 85යි. රුපියල් 170 දෙකකට බෙදුවාම අපි බලමු එක 17ට ඔව් කීයද?
අපි දෙකකට බෙදුවාම 17 වෙන්නේ දෙවරක් 8 16යි එකක් ඉතිරි එක ගෙනිච්චා අතෙන්ට එතකොට 10ට දෙවරක් 5යි ඉතිරි ඒවා 7 කියලා අපි තිතක් තියලා තිනවා බිංදු දාලා තිනවා 7 නැහැ එහෙනම් පැහැදිලි රුපියල් 85යි පැහැදිලි නේද දුවේ පුතේ එහෙනම් ඔන්න ඊළඟට බලමු වටක කොච්චරද ගන්නෙ ග්‍රෑම් 250ක මිල එහෙනම් ග්‍රෑම් 250ක මිල හොයන්න ඔව් දුවල පුතාලට මතකයි අපි කොටස් 4කට බෙදිය යුතුයි මේක මිල කීයද ඔන්න බලමු රුපියල් 65 තමයි අපි 4කට බෙදන්න ඕනේ එහෙනම් 4කට බෙදමුද අපි බලන්න කොහොමද 4කට බෙදන්නේ කියලා 65 4කට බෙදෙනවා අපිට හොඳට පුළුවන් මේක 60 ඒ වගේම අපිට පුළුවන් 5 එහෙම බෙදා ගන්නත් පුළුවන් නේ එහෙම පහසු ක්‍රමයට එමු 60 බෙදුවාම 4කට දුවල පුතාලා දන්නවා රුපියල් 15යි ඒ වගේම රුපියල් 5 4කට බෙදෙනවා ඔව් අපි කාසි අරගෙන හදන්නේ රුපියල් 1725යි එහෙනම් දුවේ පුතේ අතන 15යි 1725යි ලං කරපුවාම කීයද සේරම එකතුව ඔව් රුපියල් 16යි 725යි පැහැදිලි නේද ඒ විදිහටත් අපිට බෙදා ගන්නට පුළුවන් ඔන්න අපි දැන් ගෙවන්න ඕන මිල ගණන් දෙකම හොයාගන්න එහෙනම් ගෙවිය යුතු මුළු මුදල සොයන්නට ඕන කොහොමද හොයන්නේ ගෙවිය යුතු මුළු මුදල හොයනවා අපි එකතු කරලා බලමුද අපි කොහොමද කියලා ඔව් 0.5යි 5යි 5යි ඒ වගේම 0.2යි 2යි 2යි 7 පැත්ත අපි ඉස්සෙල් එකතු කරගත්තා එහෙනම් එතන 7 25යි එහෙනම් රුපියල් පැත්තෙන් 5යි 6යි එකතු කරා 11යි 1 දැම්මා අපි මෙහා පැත්තට එක ගෙන යාමක්නේ නේද එහෙනම් ඔන්න ගෙන ආවා මේ පැත්තට එතකොට කීයද 8යි 1යි 9යි අර ගෙනාව 1යි 10යි එහෙනම් රුපියල් 101යි 725යි අපි දැන් ගෙවිය යුතු මුදල රුපියල් 101යි 725යි පැහැදිලි නේද දුවේ පුතේ හැබැයි දැන් මම මේ හදන්නේ මොකද්ද කියලා බලන්න ඔන්න දුවේ පුතේ හොඳට කියව ගන්න ඉහත ද්‍රව්‍ය මිලදී ගත් විට ගෙවිය යුතු මුදල ඇතුළත් බිල්පත සකස් කරමු එනම් බිල්පතක් හදන්නටයි හදන්නේ. දුවල පුතාලා දන්නවා අම්මලා තාත්තලා බඩු ගෙනාවට පස්සේ බිල්පතක් අරන් එනවා. ඒ බිල්පත හොඳට බලනවා නැවත හරිද කියලා. නේද? මුදලාලිට ගෙවපු ගාණ අපි ගෙනාපු ගණනට අපේ මුදල හරිද කියලා බලනවා. එහෙනම් අපි බලමු මේ බිල්පතේ තියෙනවා ද්‍රව්‍ය. අපි ගත්ත ද්‍රව්‍ය. ඒ වගේම ප්‍රමාණය. අපි මිලදී ගත්ත ප්‍රමාණය තමයි මේ සටහන් වෙන්නේ. ඒ වගේම දුවේ පුතේ එකක මිල 1 කිලෝග්‍රෑම් වෙන්නට පුළුවන්. හැබැයි ඒ කිරලා මැනලා ගන්න ඒවා කිලෝග්‍රෑම් වලින් ඒ වුණාට අපි සබන් කැටයක් අපි කිරන්න යන්නේ නැහැ අනින්න යන්නේ නැහෙනි කොච්චර ප්‍රමාණයක්ද කියලා ඒවා කැට ඒ වගේම පොල් ගෙඩියක් නේද ඒවා අපි එකක් දෙකක් විදිහට තමයි සටහන් කරන්නේ එහෙනම් පැහැදිලි වටිනාකම රුපියල් 7 මෙතනත් අපි රුපියල් 7 වෙනම සටහන් කරනවා එහෙනම් දුවේ පුතේ ඔන්න බලමු අපි මොනවද මිලදී ගන්න කියලා පරිප්පු බලන්න අපි මිලදී ගත්තේ කොච්චරද කියලා ග්‍රෑම් 500 අපේ මිල දර්ශනයේ සටහන් වුණා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 170යි කියලා. පැහැදිලි. එහෙනම් ග්‍රෑම් 500 හොයාගන්නේ කොහොමද අපි දෙකකට බෙදලා කොටස් දෙකකට බෙදුවා කිලෝග්‍රෑම් එක 170 අපි මීට පෙර අවස්ථා කීපයකදී බෙදලා බැලුවා දෙකට රුපියල් 85යි 170 අපි දෙකකට බෙදුවාම දෙකෙන් බෙදනවා දෙවරක් 8 16යි එකක් ඉතිරි අතෙන්ට ගිනිච්චා 10ට දෙවරක් 5 10යි 7 නැහැ කියලා අපි තිත තියලා බිංදු දෙක සටහන් කරා. පැහැදිලි මම නැවත නැවත මතක් කළේතු නෑ මම හිතන්නේ දුවල පුතාලට. එහෙනම් ඊළඟ අවස්ථාව බලමු වට්ටක්ක. කොච්චරද අරගත්තේ අපි ග්‍රෑම් 250. එහෙනම් දුවල පුතාලා දන්නවා කිලෝග්‍රෑම් එකේ මිල රුපියල් 65 අපි මොකද කරන්නේ? ඔව් හතරින් බෙදිය යුතුයි හතරින් බෙදලා අපට මුදල ওই විදිහට එනවා 16යි 7 25යි එහෙනම් දුවේ පුතේ අපි මීට පෙර බෙදලා බැලුවා ඔන්න 16යි 7 25 එහෙනම් බිල්පත මේ විදිහට හැදුවට පස්සේ ඔන්න බලන්න මොකද්ද මුළු මුදල තාම ලස්සන්ට දැන් ඔන්න මම සටහන් කරා දුවල පුතාලටත් පැහැදිලි මුළු මුදල හොයන්න නම් අපි මොකද කරන්නේ අර අපිට වටිනාකම කියන තීරුවේ තියෙන ඒ මිල ගණන් දෙක එකට එකතු කළ යුතුයි. සත පැත්තෙන් අපි ගත්තොත් 0.5යි 5යි 0.2යි 2යි 2යි 5යි 6යි 11යි. අතන සත නැහැ කියලා දාගන්න තිත අමතක කරන්න එපා පුතේ. ඔන්න 5යි 6යි 11යි 1 දැම්මා
අටයි එකයි නමයයි එහා පැත්තේ ඉතිරුණා එකක් ඒකත් එක්ක කීයද දහයයි. එහෙනම් අපේ මුළු මුදල 101.725යි. පැහැදිලි නේද දුවේ පුතේ? ඔන්න අපි විල්පතක් සකස් කළා. හොඳට පැහැදිලි. අපි බලමුද විල්පත කොයි විදිහටද සකස් කළේ කියලා. මේ තියෙන ඔය හදපු විල්පතේ ඔන්න කොටස් කීපයක් මම පෙන්නලා තියෙනවා. අපි මේ විල්පතක් ගෙනාවට පස්සේ අපට පැහැදිලි වෙනවා ද්‍රව්‍ය. එහෙනම් මේ පැහැදිලි වෙන්නේ මොනවද? ප්‍රමාණය. අපි මිලදී ගත්ත ප්‍රමාණය. ඒ වගේම දුවේ පුතේ මිල දර්ශනයේ තිබුණු ප්‍රමාණයට අනුව මිල තියෙනවා. පැහැදිලි. කිලෝග්‍රෑම් එක නම්, ඒ වගේම කැටයක් නම්, ගෙඩියක් නම් කීයද මිල කියලා මිල දර්ශනයේ සටහන් වුණ එක තියෙනවා. පැහැදිලි. එහෙනම් ඒ වගේම අපි ගෙවිය යුතු මුදල කියන්නේ වටිනාකම කොච්චරයිද කියලා එනවා. ඒ වගේම අවසානයේදී අපි මුදලාලිට ගෙවිය යුතු මුදල කොහොමද මුළු මුදල ඒ විදිහට සටහන් වෙනවා. පැහැදිලි. ඔය ටික අපිට මිල දර්ශනයකින් බිල්පත හදපුවාට පස්සේ අපිට දැනගන්න පුළුවන් බිල්පත අනුව මේ කොටස් ටික. පැහැදිලි. එහෙනම් දුවේ පුතේ තව අවස්ථාවකට යන්නයි හදන්නේ මම. ඔන්න බලන්න ලීක්ස් ග්‍රෑම් 500ක් සහ සබන්කෙට 4ක් මිලදී ගත් විට ගෙවිය යුතු මුදල ඇතුළත් බිල්පත් සකස් කරමු. හොඳට බලන්න බිල්පතක් හදන්න හදන්නේ. එහෙනම් ලීක්ස් ග්‍රෑම් 500යි සබන්කෙට 4ක් මිලදී ගත්තට පස්සේ ගෙවිය යුතු මුදල ඇතුළත් බිල්පතක් හදමු. එහෙනම් ඔන්න දැන් අර මතකයක් එක්කම ඉන්න දුවේ පුතේ, ඔන්න මේ ටිකම තියෙනවා බිල්පතේ දාලා. අර අපි මතක් කළ දේ, ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් එක නැත්නම් එකක මුදල, ඒ වගේම වටිනාකම රුපියල් 7. එහෙනම් ලීක්ස් කොච්චරක්ද අරගෙන තියෙන්නේ? ග්‍රෑම් 500ක් එකක මිල රුපියල් 75යි. අපි බලමු දුවේ පුතේ වටිනාකම ග්‍රෑම් 500ක මිල අපි හොයන්න නම් දෙකට බෙදන්නට ඕන 75 දෙකකට බෙදලා තියෙන්නේ. හොඳට පැහැදිලි. 75 දෙකෙන් බෙදුවාම 37.750. පැහැදිලි නේද දුවේ පුතේ? එහෙනම් අපි බලමු ඊළඟ අවස්ථාව සබන් කැට. ඔන්න මම අර මතක් කළ දේ, සබන් කැට මොකද වෙලා තියෙන්නේ? 4ක් අරන් තියෙනවා. හැබැයි අපිට දීලා තියෙනවා එකක මිල. ඒවා කිලෝග්‍රෑම්ද? නෑ නෑ, කැට එක මිල රුපියල් 52යි. එහෙනම් කැට 4ක සොයන්නට අපි 4ෙන් ගුණ කරනවා. එහෙනම් රුපියල් 208යි. එහෙනම් අපි බලමු දුවේ පුතේ මුළු මුදල හොයලා. ඔන්න දුවල පුතාලට පුළුවන් 37.750ට 208 එකතු කරා 750යි, 8.7යි 15යි, 3.1යි 4යි, අර එහා පැත්තෙන් ඉතුරුනානේ, ඒ වගේම 2යි, රුපියල් 245යි 750යි. පැහැදිලි නේද? බිල්පත ඔය විදිහට අපිට හදන්නට පුළුවන්. බොහොම ලස්සනට. එහෙනම් දුවේ පුතේ අපි දන්නේම නැහැ, කාලය ගෙවිලා ගියා. අද දවස පුරාම දුවල පුතාලා මා එක්ක හොඳ හැටි බිල්පත් හැදුවා. කිලෝග්‍රෑම් ග්‍රෑම් වලට මිල ගණන් හෙව්වා. බිල්පතට එන්නට කලින් අපි ගණන් කීපයක්ම හදලා තමයි ආවේ. ලස්සනට ගෙවිය යුතු මුදල හෙව්වා නේද? ලස්සනට බිල්පතක අඩංගු කොටස් ටික අපි දැනගත්තා. එහෙනම් දුවල පුතාලටත් හොඳට ලස්සනට මේ වගේ බිල්පත් සකස් කරන්නට පුළුවන්. දුවල පුතාලගේ ගණිතය පෙළ පොතේ තියෙනවා 113 114 පිටුවල දුවල පුතාලට අභ්‍යාස. මේ අභ්‍යාසයත් කරලා දුවල පුතාලට පුළුවන් මේ වගේ වැරදි නිවැරදි බව ඔගලන්ගේ ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට පෙන්නලා වැරදි නිවැරදි කරගන්න. එහෙනම් දුවේ පුතේ ආයෙත් දවසක මේ වගේම හොඳ ලස්සන පාඩමකින් දුවල පුතාලා හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් එතෙක් ඔගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.